අද 2019 ජනවාරි 30 බදාදා සිරස්තල වැලි ජාවාරම් වැටලීම අතරතුර ගඟට පැන්න තරුණයින් දෙදෙනාගේ මල සිරුරු හමුවේ. බරපතල තුවාල ලැබූ නාවික සෙබළුන් සිව් දෙනෙක් තවමත් රෝහලේ. සේනා මර්ධනයට අමරිකාවෙන් විශේෂ වෛරසයක්. තවත් උපක්‍රම අත්හදා බැලේ. පිටරටින් සාම්පල් ගෙන්නගෙන ඉවර වෙලා පාලනය කරන්න පුළුවන්ද කියන එක ගැන. ජාතික ලේඛනාගාරයේ පිටපත් විදේශයන්ට වටිනාකම් වනසන කුමන්ත්‍රණයක් ගැන ජනපති හෙළි කරයි. අපේ වැදගත් ලියකියවිලි කිසිම අනුමැතියක් නැත. විදේශ රටකට සියල්ලම දීලා තියෙනවා. වතු කම්කරු වැටුප දහසක් කිරීමේ සාකච්ඡා අසාර්ථක වුණොත් ඇමති දුරවලින් අස්වෙන්න දිගම්බර මනෝ සහ රාධාකෘෂ්ණන් සැරසේ. විපක්ෂයේ පුළුල් සන්ධානය සති එකහමාරක් තුල ගොඩනගන්න මහින්ද තීරණය කරයි. Studio 24 in Colombo. අයිබෝන් ඔබෙක්වන්නේ අද දෙරණ 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. පළමුවෙන්ම අවධානය ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඊයේ ඇති වූ සිද්ධියේ අලුත්ම තොරතුරු වෙතයි. ඒ අනුව වැටලීම සිදු අවස්ථාවේ දිලීප දියකිලි අතුරුදන් වූ දෙවන පුත්කලයාගේ මනසිරුරත් අද දහවල් සොයාගැනු අතර සිත්තිය වූ අවස්ථාවේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු තවමත් ත්‍රිකුණාමලය මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදී නාවික හමුදා කණ්ඩායමක් අනවසරයෙන් වැලි ගොඩ දමන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. එහිදී පුද්ගලින් තිදෙනෙකු මහවැලි ගඟට පැන පලාගොස් ඇති අතර ඉන් එක් අයකු යළි පැමිණ තිබුණත් අනෙක් පුද්ගලින් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව තිබුණා. එලෙස අතුරුදන්ව සිටි කින්නියා ප්‍රදේශයේම පදිංචිව සිටි මොහමඩ් රෂීක් නැමැති 22 වැනි තරුණයාගේ මලසිරුර ඊයේ පස්වරුවේ හමු වුණා. අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව පොලිසිය සමග එක්ව අද දිනේද මෙහෙයුම් සිදු කළ අතර මොහමඩ් රමීස් නැමැති 19 හැවිරිදී ඔහුගේ මලසිරුර අද දහවල් සොයාගත්තා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව නාවික හමුදා නිලධාරීන් 7 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින අතර මෙම නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ පසු නාවික හමුදා නිලධාරීන්ගෙන් සිව් දෙනෙකු තවදුරටත් ත්‍රිකුණාමල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පෙරදා දිනේදී දහවල් නීතිවරදී වැලිපිර වූ බෝට්ටු 6ක් එතකම ඊයේ පාන්දර වෙන්න ජවරම් කරවම් 7 දෙනෙක් සමග නීතිවරදී වැලිපිර වූ ට්‍රක් රථ 2ක් නීති රැහෙන කොට කරලා දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒකෙම ඉතුරු කොටස තමයි අපි ඊයේ උදේ කරගෙන ගියේ. ඒත් ඔයගෙ ලැබිච්ච තොරතුරක් මත ඒ වැටලීම සිදු කරන්න යනකොට පෙර සූදානමක් ඇතුව මේ සංවිධානයේ වෙච්ච ජවරම් කරුව ප්‍රදේශවාසීන් එක්ක එකතු වෙලා මේකට දැඩි විරෝධයක් ප්‍රකාශ කර මේ අත්අඩංගුවට ගැනීම ගන්න එපා කියලා. සංවිධානයේ වෙච්ච මේ ජවරම් කරුව නායක හමුදා බටපිරිසට පහර දීමට තැන් කළා. ්‍යවස්ථාවේදී නායක හමුදාව එතන බටපිරිස විසින් අහසට වෙඩිුණ දෙකක් ෆයර් කරලා තිබුණා. මේ ඇතුළත තිබිච්ච උණුසුම්කාරී තත්ත්වය සමනය කරගන්න වාහනේ දකින්න ඇති අතින් පයින්ුත් පහර දෙනවා. ඊට අමතරව පොළු මුකරණුත් පහර දීම සිදු කළා තිබුණා. නාවික හමුදාව හමුදාවෙන් නිලධාරීන්ට ප්‍රහාරයල්ල කිරීම ගැන මම ඇත්තම කරගාටු වෙනවා. ඇත්තම හෙලා දකිනවා මේ අවස්ථාවේදී. මේ අතර බුහුවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කින්නියා ප්‍රදේශයේ වැලි ජාවාරම හේතුවෙන් උද්ගත වී ඇති පරිසර හානිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ වැලි කැණීම් කටයුත්ත නීති විරෝධ ආකාරයකින් කාලයක් තිස්සේ පවත්වාගෙන ගියා. මේ සම්බන්ධව මම ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළාට පස්සේ එතුමා මට උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය මේ අධීක්ෂණ සහ විමර්ශන කටයුතු සඳහා පාවිච්චි කරන හැටියට අපිට ලැබෙන දුරකථන ඇමතුමගේ මරණීය තර්ජන මේ අල්ලන්න එපා වඩ වරදී කියලා. නමුත් අපි ඒ අභියෝග සියල්ල පාරගනිමින් අපි කටයුතු අපි ඉදිරියට යෑමට කටයුතු කරලා තියෙනවා. ලංකාවේම වැලි කැණීම් සඳහා වැඩිම බලපත් ප්‍රමාණයක් තියෙන මහලිගඟට. එතකොට විශේෂයෙන්ම මහියංගන ප්‍රදේශයේ, පොළොන්නරුව ප්‍රදේශයේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නීති විරෝධී කටයුතු සිද්ධ වෙනවා. ඔය කියන ස්ථානයට අදාළව අපේ කාර්යාංශය කරපු සමීක්ෂණයෙන් පැහැදිලිවම තහවුරු වෙලා තියෙනවා ස්ථානයට බලපත්‍ර ලබා දීමට සුදුසු ස්ථානයක් නොවේ කියන කාරණේ.
ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබෙන වටිනා ලිපි ලේඛනවල පිටපත් රජයේ කිසිදු අනුදැනුමකින් තොරව විදෙස් රටවලට ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට විනාශ කරන කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දිස්ත්‍රික් සමාලෝචන වැඩසටහන් මාලාවේ 13 වැනි වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දායක වූවන් ඇගයීම, මාතර දිස්ත්‍රික් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිලලාංඡන පැළඳවීම, ක්‍රියාකාරී ග්‍රාමීය හා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු සඳහා ඇගයීම් සහතික පත්‍ර පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. මත්ද්‍රව්‍ය ලෝකේ ආණ්ඩු පෙරලනවා. මත්ද්‍රව්‍ය ජාවාරංකාරෝ මත්ද්‍රව්‍ය ජාවාරංකාරය ලෝකේ දේශපාලඥයින් විනාශ කරනවා. ඊට විරුද්ධ වෙනවා. පිලිපීනයේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අලෙවි කරන අයට මරණ දඬුවම දෙන්නේ විදුලි පුටුවෙන්. ඉන්දියාවේ මරණ දඬුවම දෙනවා. ඇමරිකාවේ මරණ දඬුවම දෙනවා. මමත් මරණ දඬුවම ළඟදීම දෙනවා. හාමුදුරනේ, අපේ රටට විරුද්ධව නොයෙකුත් විදෙස් බලවේග ක්‍රියාත්මක වෙනවා. තේරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධවාද මේ රටේ එක්තරා සුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් උපවහන්සේලා දන්නවා. බෞද්ධ දර්ශනය පිළිබඳව, බුදුන් වහන්සේගේ උපත පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයන් කරමින්, පොත් මුද්‍රණය කරමින් මේ රටේ බෙදාහරිනවා. ඒ පිටිපස්සේ ඉන්නේ ඒවාට සල්ලි දෙන්නේ NGO. ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ මූලස්ථානය. එතන මේ රටේ උරුමය, අපේ වැදගත් ලියකියවිලි, වසර දහස් ගානක අප විසින් ආරක්ෂා කළ, සුරක්ෂිත කළ, කාටවත් නොදුන්නු දේවල්. පහුගිය දවස්වල රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එකඟතාවයක් නැතුව, අනුමැතියක් නැතුව විදේශ රටකට ඒ සියල්ලම දීලා තියෙනවා. ඒ නියමිත ඇවිල්ලා ඒවා ෆොටෝකොපි කරලා ස්කෑන් කරගෙන ඒ සියල්ල අරන් ගිහින් තියෙනවා. අපේ මහා සංස්කෘතියක් සම ගොඩනැගිත ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ඒ මහා වටිනාකම් විනාශ කරන කුමන්ත්‍රණ, මේවා අප විසින් තේරුම් ගත යුතු වෙනවා. මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් මේ ගෙනියන වැඩසටහන, මේ වැඩසටහන් වලට නොඑක් ආකාරයේ අපහාස උපහාස කරන අයත් ඉන්නවා. මං දැන් අද උදේ එන්න කලින් බලපු මාධ්‍ය වාර්තා, මං දැක්ක කීපවලක කියලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනත් බොහොම අවඥාවට ලක් කළා, උපහාසයට ලක් කළා. මං කියනවා මොන මුහුණුවරින් පෙනී සිටියත් ඒ අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධයි. LTT ත්‍රස්තවාදීන් විනාශය කළේ කෙසේද මේ රටේ යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සිවිල් ආරක්ෂක? එසේම මම ඒ අයට පවරනවා, මේ වගකීම පවරලා දීලා ඉවරයි. LTT ත්‍රස්තවාදීන් විනාශ කළ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විනාශ කළ යුතුයි කියන කාරණාව. දිලීප, එළඹෙන මැයි 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. කසුනේ, ජනාධිපතිවරයා ඉන් යෝජනා කර ඇත්තේ පළාත් 9 මැතිවරණය එකම දිනකදී පැවැත්වීමටයි. මෙරට ස්ථාපිත පළාත් සභා 9 6 නිල කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එයින් සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් සභා 3 නිල කාලය අවසන් වී අද වන විට වසරකුත් මාස 4ක් ගත වී ගිහින්. මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවේ නිල කාලය නිමා වී මාස 3ක කාලයක් මේ වන විට ගත වී තිබෙනවා. මෙවන් පසුබිමක පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන ක්‍රියාදාමය පවතින්නේ කුමන අදියරකද? පැවති සමානුපාතික ක්‍රමය වෙනුවට මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා වන ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේදී සම්මත නොවීම නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මේ වන විට අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් පක්ෂ නායකයන්ගෙන් සැඳුම්ලත් කමිටුවක් හමුවේ පවතිනවා. එවන් පසුබිමක පළාත් 9 මැතිවරණය මේ වසරේ මැයි 31 වැනිදාට පෙර එකම දිනයක පැවැත්වීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා. පැවති සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එම පත්‍රිකාව ඉදිරිපත් කර ඊට කාන්තා නියෝජනය 125ක් කිරීමේ යෝජනාවක්ද ඇතුළත් කර තිබෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය අනුව එම කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා සතියක කාලයක් ලබා දී ඇති අතර එම නිර්දේශ ලැබුණු පසු එය මීළඟ කැබිනට් මණ්ඩලයේදී සලකා බැලීමට නියමිතයි. මේ අතර පවතින ව්‍යාකූල තත්ත්වය හමුවේ යෝජිත මැතිවරණ ක්‍රමයට එක් සංශෝධනයක් එක් කිරීම මගින්ද පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය හැකි බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙනවා.
රජය සැබෑ ලෙසම මැතිවරණ පැවැත්වීම පිළිබඳව අවංක උත්සාහයක් තිබෙනවා නම් ඔවුන් කළ යුතු වන්නේ පැරණි මැතිවරණ ක්‍රමයට මැතිවරණ පැවැත්වීම සඳහා ඉතාම පහසුම ක්‍රමවේදය තමයි දැනට පවතින පළාත් සභා මැතිවරණ නීතිය වළංගු වන දිනය 2020 අවසානයේ දක්වා කල් දැබීම. සරලව වාක්‍ය දෙකකින් මේ පනත සංශෝධනය කිරීමේ හැකියාව තිබෙනවා. මෙතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්සීම වෙනුවට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතින් රැසක් අද අවධාරණය කර සිටියා. ස්වාධීන කොමිෂන් සභා ගජමිතුරන්ගෙන් පත් කරලා තියෙනවා. නැත්තම් එකකට යන්න නම් අනිකට නොයන්න හේතුව මම කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමාට තමුන්නාන්සේ ඉල්ලා අස්වෙන්න එපා. තමුන්නාන්සේලගේ සමාජික ශ්‍රේෂ්ඨාධිකරණයකට ගියාගේ තමුන්නාන්සේලා අධිකරණයට ගිහිලා ඉල්ලන්න. මේකට අර්ථකථනයක් දෙන්න කියලා ජනාධිපති මහරයි. එතකොට ඒක දින නියම කරන්න. අපිට තියෙනවා ප්‍රශ්නේ. අපිට උසාවියට ගියාට තීන්දුව දෙන්නේ නැහැ. මේ සමාලෝචන මණ්ඩල පත් කරන වෙලාවේ ලොකුවට කෑ ගැහුවා එක්සත් ජාතික පක්ෂ. තිබුණ ක්‍රමය තමයි වඩා හොඳ. මේ ක්‍රමය හොඳ නැහැ. පැරණි ක්‍රමයටත් දැන් යන්න බෑ. දැන් ආයි කතා කරනවා නව ක්‍රමය ගැන. දැන් කියනවා පනතක් තියෙනවා සම්මත කරලා ඒක නීතිගත වෙලා තියෙනවා. එතකොට ඒ නීතිගත වෙච්ච කාරණේ උඩ අපි දැන් ඡන්දෙ තියන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. අපි එකකට සංශෝධනයක් තමයි ගේන්න පුළුවන්. ගේන්න අවශ්‍ය. මොකද්ද පැරණි ක්‍රමයට මේ ඡන්දෙ තිබිය හැකි කියලා. ඒක තුනෙන් දෙකක ඡන්දයක්වත් අවශ්‍ය නැහැ. ඒ සාමාන්‍ය ඡන්දෙ සම්මත කරගන්න පුළුවන් දෙයක්. පළාත් සභා මැතිවරණයේ ප්‍රමාද වීම මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ කරෙන් පිටින් දාන එක සම්පූර්ණයෙන්ම වැරදිලුත් මැතිවරණ ක්‍රමයක ආරම්භයේ අවශ්‍යතාවයේ තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කියන කාරණේ අපි පෑදෙනවා කියනවා. කොමිෂන් එකේ සභාපති පුටුවේ ඉඳලා වැඩක් නැහැ. රටේ ජනතාවට ඡන්දෙ ලබා දෙන්න බැරි නම්. එහෙනම් අපිට පේනවා එතුමත් කලකිරීමට බිඳ වැටීමට පත් වෙලා තියෙන මේ අගමැතිතුමා ජනාධිපතිතුමා තමන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුවේ ඉෂ්ට කරලා දෙන්නේ නැති නිසා. ඉඳ යාම නෙවෙයි තියෙන්නේ මැතිවරණ ගෙන ඒමට කටයුතු කිරීම. මම එතුමාට කියනවා ඔය රාජන් නූලේ කියන මේ සමාජිකයව පැත්තකට දාලා කුෂි සභාවේ ඉන්න අනිත් සමාජිකයා එකතු වෙලා කරුණා කරලා ශාවියට ගිහිල්ලා නියෝගයක් අරගෙන හරි ඉක්මන්ට මැතිවරණය තියන්න. දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති වල මෙන්න මෙහෙම කතාවක් කියනවා සුජීව සේනසිංහ මහත්තයා. දෙකේ කරලා ඕන විදිහට අපි ඡන්ද තියන්නේ අපේ ආණ්ඩුවට. අපි අපිට ඕන දේ කරන්නේ. මැතිවරණයේ තියෙන එක සම්බන්ධයෙන් සුජීව සේනසිංහටවත් UMP ආණ්ඩුවට දහපාල ආණ්ඩුවටවත් තීරණය කරන්න බෑ. ආණ්ඩුවේ අවස්ථාව 104 න් බලය ලබා දිර දෙනවා මැතිවරණ කොමිෂන් සභාවට. එතකොට මැතිවරණ කොමිෂන් සභාවේ යුතුකම වෙන්නේ මොකද්ද? පළාත් සභාවේ කාලය අවසන් වුණාට පස්සේ මැතිවරණයක් තියෙන එක. අපි පිළිකුලෙන් තුව බැහැර කරනවා සුජීව සේනසිංහලා වගේ නීතිඥවරු මේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් කොමසාරිස්තුමාට ඉන්න බෑ කිව්වොත් අපි යන්න කියනවා. ඉතින් එතුමාට තියන්න පුළුවන් නම් එතුමාට තියන්න බෑ නේ. දැන් නීත්‍යානුකූල තත්ත්වය යනවා. එතකොට එතුමායි නීත්‍යානුකූල තත්ත්වය ඇති කරගන්න ඕනේ. බැරි වෙනකොට gedara yanage nemeni කරන්න ඕනේ. එතුමා මේ විදිහට කියන්න තරම් මොකද්ද මේ එතන බලපාන? ඒක එතුමෙන් අහන්න ඕනේ. එතුමාට උණගත්ත කිව්වොත් මයන් අහලා හරියන්නේ නැහනේ. අල්ලාසුන තව පුද්ගලෙක් පත් කරයි. තේත් පුද්ගලයාටත් ඕකට මොන දෙන සිදු වෙනවා. අපි නෙමේ පළාත් සභා ක්‍රමය වෙනස් කරේ. අපි නෙමේ ඕක වෙනස් කරන්න කිව්වේ. වෙනස් කරපු පුද්ගලයන්ට මේක හරි ගස්සලා දෙන්න කියලා අපි කියනවා. අපේ ආණ්ඩුවෙන් එක එක ඉල්ලන ඡන්ද අපිට තියන්න බෑනේ. අපේ ආණ්ඩුව නීත්‍යානුකූල තියන්න පුළුවන් ඡන්දය අපි තියනවා.